හැබැයි දරුවෝ හරි දෙමව්පියෝ හරි කවුරු හරි මේ අය ඥානවන්ත පිරිස නිසා මොඩියෝ නෙමෙයි තේරුම් ගන්න පුළුවන් මේ ධර්මයේ තුනින් මේ මූල ධර්මයේ තේරුම් අරගත්තා නම් ඒ තේරුම් ගැනීමත් සමග මේ මානසිකත්වයේ ලොකු පරිවර්තනයක් වෙනවා අද ලෝකෙ මේ එක එකනාර උච්චං කරනවා හෝම සෝවාන් කිව්වා සකුරුදාගාමි කිව්වා කියලා කියන්න ඕනේ නැහැ කියපුවම උච්චං කරන්නේ මොකටද කියන්නේ කිව්වේ නැතුවට ලබන්න පුළුවන් ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන් මේ වනාහන කොට යම් කෙනෙකුට මේ ලෝකේ වටිනවයි කියලා හරයක් තියෙනවා කියලා ගණ්ඩ වටිනාදියක් නැහැ කියලා මූලික ධම්ම අවබෝධය ලැබුණාම අප්‍රමාණ ඇලුම් ගැටු ඇලීමක් බැඳීමක් ලෝකෙන් තුරන් වෙනවා ඒ මානසිකත්වයේ ඊට පස්සේ දුස්චරිත කරවන්න බෑ ඒ මානසිකත්වයේ විකෘති කරන්න බෑ අනික් අයට එකතු වෙලා ඒ මානසිකත්වයේ නැවත වාරයක් දුගතියක් ගන්නෙ නැහැ තිරිසන් ගතියට පත් වෙන්නේ නැහැ ප්‍රේත ගතියට අසුර ගතියට යන්නේ නැහැ අපාය ගතියට යන්නේ නැහැ දේව ගතිය මනුස ගතිය කියන මේ දෙගතිය ඉක්මවන්නේ ඒ තත්ත්වයට පත් වෙනවා ඒ තමයි සෝතාපන්න වෙනවා කියන මේ ආර්ය ධර්මයේ තියෙන උතුම් අවස්ථාව ඉන් ධර්ම ශ්‍රවණය කරලා හැකි තරම් දුරට මෙන්න මේ තත්ත්වයට පත් වෙන්න ඒකට අවශ්‍ය කටයුතු කරගන්න ඒක අමාරු දෙයක් නෙමෙයි ධර්මයයි අමාරු දෙය සද්දම්මෝ පරම දුර්ලභෝ පරම දුර්ලභයි කියේ සද්ධර්මිය ඒ සද්ධර්මයේ විවිධ්‍යාමාන වෙනවා නම් යලි යලි බණ අහන්න නොදන්න දෙයක් තියෙනවා නම් ගැටලුව විසඳ ගන්න එහෙම අහලා පුරුදු වෙලා හිටන් දරුවන්ටයි දෙමාපියන්ටයි කාටවත් හැකියාව ලැබුණොත් එහෙම මෙන්න මේ වාසනාවෙන් ප්‍රයෝජන ගන්න මාර්යාගේ ඔළුව උඩ හිටියත් මාර්යාට පිළිගන්න බෑ ඊට පස්සේ ඉන්නේ බුද්ධ දේශයේ ඉන්නේ ඒ බුද්ධ දේශයෙන් අයින් වෙන්නේ නැහැ ඒ සෝතාපන්න බුද්ධයලා කවදාවත් ඒ තමයි පියාගේ බිම සතර සතිපට්ඨානි කොච්චර කරකවල අනික් අය ගෙනියන්න හැදුවත් කැරකිලා පහු වෙනවා අර කියන බුදු බිමට බුද්ධ භූමියට නැනම් සීහිනුවනට එනවා ඒ සීහිනුවන නැති කරන්න බෑ ඉතින් එතෙන්ට කටයුතු කරගන්න කරගෙන ඉන්න නම් කොහේ හරි ඉන්න දිහා විතර ඊට පස්සේ පරප්‍රත්‍ය රහිතයි කිව්ව අනුන්ගේ ආධාර අවශ්‍ය නැහැ ඊට පස්සේ අනික් අයට ඔව් දෝෂ පුද්ගලිය කරන්න බෑ මොන සමාජයකට ගිහින් දැම්ම අන්නේ තත්ත්වයට පත් කරගෙන වේරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මේ කාලේ සමාජය හදන්න අපිට බෑ තමන් ධර්මානුකූලව හැදිලා කොහොම හරි මේ තත්ත්වයේ ඉක්මන් ලෝකේ අසාරත්වයේ තේරුම් ගන්න නමුත් ඊට පස්සේ ඉගෙන ගන්නේ හරි මේ රැකී රසා කරන්නේ හරි මේ ජීවිතයේ අවසාන නිකන් කළ යුතු යුතුකම් ටික ඉටු කරන්න කියලා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒකින් ගෙනියන්න කටයුතු ටික ඊට පස්සේ කිසි දවසක ප්‍රශ්නයක් ඉන්නේ නැහැ තමන්ට යහපත මඟ පෑදී කළ යුතු හරියයි මේ ශාසන මාර්ගයේ මෙලොව අභිවෘද්ධිය සියලු ආකාරයෙන් ලැබෙනවා ඉන් මේක කිසි අඩුවක් නැහැ අංග සම්පූර්ණයි කියලා බුදුරජාණන් පෙන්ලා තිනවා ඒ වගේම ගව මහීස ආදී සත්තු ඒ කියන්නේ ගොවිතැන් ආදී කරනවා නම් ඒවට අවශ්‍ය කීත්වතු ආදී ලැබෙනවා ඒ වගේ අවශ්‍ය කරන්න ආව සත්තු අද කාලේ හැටනා ඉතින් අලි ඇතු වෙන කොටයි ඔකරොන තියෙන ට්‍රැක්ටර් එහෙම ඒවා හරි කමන්නේ ලැබෙනවා ඒකට අවශ්‍යදී අනුපූර්ව දෙන්නේ ඒවා ලබනවා එතකොට ඒක අවශ්‍ය කරන්න ආව ධන ධාන්‍ය ආදීන් අඩුවක් වෙන්නේ නැහැ ඒවා ලැබෙන ක්‍රමයක් එනවා ඒ වගේ මිල මුදල් ආදීදීන් අඩුවක් වෙන්නේ නැහැ ඒවා ලැබෙනවා කිසි දිනක මසුරුකමක් හටගන්නේ නැහැ අවශ්‍යදී අවශ්‍ය විදිහට කරනවා මෙහෙම දැහැමින් සාමයෙන් ගත කරන ජීවිතයක් ලෞකික වශයෙන් සුඛෝභෝගීව ජීවත් වෙනවත් ඒකේ හිත නොබැඳින්නත් හේතු වාසනා සියල්ල සකස් වෙනවා බෞද්ධයින්ට ඒක ධර්මයේ දේශනා කරලා තිනවා මෙලෝ අභිවෘද්ධිය පරලෝ අභිවෘද්ධිය ඒකාන්තයේ නිවන මේ සියල්ලම අභිවෘද්ධිය ලැබෙනවා බෞද්ධ වෙච්ච තැන් පටන් ඉතින් ඒ නිසා ඒ ගැන සැකබයි හිතන්න එපා බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන මේ ධර්මයේ අහලා පුළුවන් තරම් හැකිතරම් දුරට යන හදිසියෙන්නේ වාසෝඩා බෝතලේ කැඩුවා වගේ පොඩ්ඩක් ඔය යන්තම් දහම් අවබෝධයක් කෙනෙකුට හිතෙනවා දාලා ඔක්කොම කියලා කැලීට මහාන වෙන්න යන්නේ හදිසි වෙන්න නම් එපා බොහොම ජීවසිල්ලෙන් යුක්තව දහම ඉදිරිය පූර්ණ කරගන්න බලන්න ඒ සෝඩා බෝතලේ කැඩුවා වගේ පොඩ්ඩක් කල්ලෙන් අඩු වෙනවා අඩු වුණාට ඉවරට බැදිලා යන්නේ නැහැ දැක්ක සත්‍ය අහකට යන්නේ නැහැ සත්‍යය දකින්නට එහෙම තමයි එකපාරි විශාල හැඟීමක් එනවා ඔක්කොම දාලා යන්න හිතෙනවා ගිහිල්ලා මහාන වෙන්න හිතෙනවා කලබල වෙන්නේ නැතුව හිමින් සීරුව ධර්මානුකූලව විමසමින් කටයුතු කරගෙන යන්න අරිහත්ත්වයටපත් වෙන විතර බලාගෙන යන්න බැරිය මහාන වෙන්න අනාගාමීකම් මේ මනුස්ස ජීවි ජීවිතේ තියෙනවා කියලා හිතාගෙන කටයුතු කරගන්න. ඒතර ප්‍රශ්නයක් එන්නේ නැහැ. ටික කාලයක් යනකොට අලිතිවිච්ච සෝදාපෝතලේ කැඩුවා වගේ වික්ෂිප්තභාවය නැති වෙලයි ඉක්මනට දුවලා හිටන රහත් වෙන්න හිතන එක නැති වෙලයි ඒ වුණාට මාර්ගයෙන් අහකට යන්නේ නැහැ. අවබෝධ කරගන උදාම තමන්ට සීමාවට ඇදලා නවතිනවා. එතන පටන්ගෙන අවබෝධය ටිකෙන් ටික ප්‍රවෘණ වෙලායි ඉතින් එහෙම කටයුතු කරගන්න මේ තනින් තන ගියා කියලා කරන්න දෙයක්වත් නැහැ. මේ ජීවිතයේ අධ්‍යක්ීම් ලබා ගන්න යථාර්ථවත් වෙන්න ඉස්සෙල්ලා. යථාර්ථවත් ජීවිතයක් ඇති කරගෙන ඊට පස්සේ කොහේ හරි කැමති විදිහට ජීවත් වෙන්න සමහර පහසු විදිහකට. නාගරිකව නාගරිකව ග්‍රාමීයව නම් ග්‍රාමිකව ඒක ප්‍රශ්නයක් නැහැ. අපි බුදුදහම විග්‍රහ කරමු තැන්වල පෙන්නනවා. සැවැත් නුවර කියන බුදුරයන් වහන්සේ වැඩ හිටපු ඒ දා සැවැත් නුවර 13 කෝටියක් ජනගහනේ හිටියා කියලා. අද නාගරික වශයෙන් තියෙන කොයි ලෝකෙද කොහෙද තියෙන 13 කෝටියක් ජනගහනින් ඉන්න නුවරක් තියෙන්නේ. අද බලපුවාම කොහෙවත් නෙයි 7 කෝටියක් මාර්ගඵලලාභීන් කියන දෙකෙන් බංගුවකට වැඩි.
ඊදා තිබිච්ච සත්‍යය එන කැලේ හැංගිලා නෙමෙයි මාර්ගඵල ලැබුවේ ජනා කීන නගරවල ඉඳලා ඒ කාලේ තිබුණු දෙයක් කියලා කියනවා මහා ලොකු මහා මාලිගා හදාගෙන එහෙම හිටියේ නැහැ ඒ මිනිසයන්ට ඕනකම තිබුණේ ඉන්නකන් ජීවත් වෙන්න වැස්සල තෙවෙන්නේ නැති වෙන්න අර අවුව පින්න තීත උස්නේන් බේරෙන්න අවශ්‍ය කරන අදුපරක් හරි කමන්නේ නැහැ ඒ අවශ්‍ය කරන දේ කරගන්න දෙයක් මිසක් පොදුවේ කරන තැන් වල පොදු ස්ථානයක් ලොකුවට හදලා දෙන ඒ තැනක් මිසක් තමන්න පුද්ගලිකව ඉන්නවා නම් පෞරකට අවශ්‍ය කරන පදිංචි වෙච්ච ගයක් ඒක බොහොම චාම් එදා තිබුණේ ඒ වගේම අනිත් පිරිසක් ඇති වුණාම දින දෙක එක ගෙදර පෞල් කෑවේ නැහැ ඒ අයනේ පොඩි ගයක් හදලා හරි වෙන් කරගෙන එහෙම තමයි ජීවිත ගත කළේ එනිසා ඒ කාලේ කියනවා තිබිච්ච ප්‍රදේශ වල හැටි කියන්න කුකුලෙක් එක වහලකට නැගලා හිටන් ඒකට බොළුවල්ලු බිබට බහින් නැතුව කුකුලන්ට ඉගිලෙන්න පුළුවන් සදෙක් නෙමෙයි පයින්නවා විතරයි අනික වහල් ළඟ එහෙකට එහෙම පැනගෙන පැනගෙන ලංකාවේ එක කෙරවලින් අනික කෙරවලට යන්න ඉතර ගෙවල් තිබුණයි කියනවා ඉන් හැබැයි ඒ කාලේ බුදුදහමත් හොඳට බබලපු කාලයක් මාර්ගපල්ලාවින් හැමතැනම හිටියා එහෙනම් ගෙවල් වැඩි වුණා කියලා ජනගහණය වැඩි වුණා කියලා මාර්ගපල්ලාවින් දෙට බාධාවක් නැහැ බෞද්ධත්වය කියන එක සංවරත්වයේ ප්‍රගුණ කරගෙන ධර්මානුකූලව හැඩගහගත ජීවිතයකදී ওই බාධා එකක්වත් නැතුව යනවා. ඉතින් එහෙම පිරිසක් වර්ධනය වුණාම ඊටාම වැඩගත් පිරිසක් හැදෙනවා කොච්චර පිරිසිදියත් ආහාර හිඟ වෙන්නේ සෞඛ්‍ය හිඟ සෞඛ්‍ය ආදී සියලු කටයුතු සඵල වෙනවා. ඒවේ අඩුවක් වෙන්නේ නැහැ. එහෙම සකස් වෙලා එනවා. වැඩක් නැති හිස් දේවල් ලෑගේ නැහැ. ඉතින් එහෙම දෙහැම ජීවිත සකස් වෙනවා. ඉතින් ඒ නිසා ඒකේ මාධ්‍ය පෑදිලා තියෙන හින්දා සමුන් තේරුම් අරගෙන ධර්මයේ අහලා හිටන් ඒ ධර්මයේ යලි යලි අහලා තේරුම් ගන්න ආවර්ජනය කරමින් ධර්මාභෝධය ලබා ගන්න උත්සාහ කරන්න. ඒ අවබෝධය ලබා ගත්ත නම් ලෝකේ මෙච්චර කාල දිනපු නැති සක්විති රාජ්‍ය දහසක් ලැබුණාට වැඩි. එහෙම එකක් නැහැ සක්විති රාජ්‍ය එකයි ලැබෙන්න තියෙන්නේ ලෝකෙ තියෙන ලොකුම සම්පත්තිය. බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ සෝවාන් වෙලා ඉන්න ගිහි ශ්‍රාවකයෙක් ඉන්නවා නම් අර සක්විති රජ විරුවන්ගේ තියෙන සම්පත්තිය බැලුවොත් ගිහි ශ්‍රාවකයා ලබන නිවි සැනසීමේ සුවෙන් 16 එකක්වත් ඒ සක්විති රජ විරුවන්ට නැහැ කියලා. කලාවෙන් කලාවක්වත් නැහැ. කලාවක් කියන්නේ 15 වෙන එකක් නැහැ 16 වෙන එකක්. එයින් එකයි 16 එකක්වත් නැහැ. අර සක්විති රජුරුවන්ගේ සම්පත්තිය. කොච්චර සම්පත්තිය වුණත් ඒ සියල්ල ඉක්ම වුණා. අන්න ඒ බඳු වාසනාවක් තියෙන්නේ නිවි සැනසීමක් තියෙන්නේ සෝවාන් ඵලයේ. ඉතින් දහම් තේරුම් අරගෙන අසාර ලෝකේ මොනවාල් ලන්නද කියලා අදහස එනවත් එක්ක අප්‍රමාණ වන්නා වූ 1000ක් ගැලවිලා යනවා. ඉතින් අන්නේ අවස්ථාවේ සැනසීම ලබා ගන්න ලැබුවා නම් ලැබුවමයි ආයතනය ටික කාලයකට සීමා වෙන එකක් නෙමෙයි මුළු ජීවිත කාලෙම මේ සැනසීම එහෙමමයි ඉන්ගේ වටිනාකම දැකලා දහම් මහල කොහොම හරි දෙන්නපත් වෙන්න උත්සාහ කරන්නේ